ඔයාට තෑගි හම්බුනේ මොන අංශින්ද? වෙබ් නිර්මාණංශයෙන් පරමතන මටයි ලැබුණේ. එතකොට ඔයාට මට PowerPoint භාවිතයෙන් පාඩම් සැක්සීම් අංශයේ පළතන ලැබුණා. ඔයාට ගොඩක් අමාරු වෙන්නේ නැති නේද ප්‍රෝග්‍රෑමින්? අපෝ හැමදාම හවස ක්ලාස් ගිහින් ගෙදර ඇවිත් හෝම්වර්ක් කරලා ඉවර වෙනකොට හොඳටම රෑ වෙනවා. ඊට පස්සේ තමයි මේක කරන්න පටන් ගන්නෙ. ඔයා කොහොමද කළේ? මට නම් එච්චර කාලය පිළිබඳව ප්‍රශ්නයක් එන්නේ නැහැ. මට නම් ඉතින් හැමදාම පන්ති නැහැනේ. ඕන් නම් ඉතින් සෙල්ලම් කරන වෙලාවෙන් ටිකක් අඩු වෙන්නේ. අනේ ඔයා ඉස්කෝලේ ඇරලා ගිහින් සෙල්ලම් කරනවද? කාත් එක්ක සෙල්ලම් කරන්නේ? ඔව් මගේ මල්ලි නංගී එක්ක. ඇයි ඔයා සෙල්ලම් කරන්නේ නැද්ද? මට නම් වැඩියම කරන්නේ කම්පියුටර් ගේම්ස් ගහන එක. ඔයාට මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවද? නෑ. ඒ අපේ පුංචිගේ පුතයි ලොකු අම්මගේ දුවයි. ඒ හැමෝම ඔයගොල්ලෝ ගෙදර දින්නේ නෑ. ආච්චි ආතයි පුංචි ඉන්නේ අපේ ගෙදර. ලොකු අම්මලට නම් අපේ ගේ ළඟින්ම ගයක් තියෙනවා. ෂා ඔච්චර ෂොප්. අම්මයි තාත්තයි රැයට වැඩ ඇරලා ගෙදර එනකම් මම නම් ඉන්නේ තනියම. ආනේ ඔයා තනියම දින්නේ? මට නම් ඉතින් එහෙම පාළුවක් නෑ. තාත්තා කුඹුරු වැඩට ගිහින් හිටියත් අම්මා ගෙදර ඉන්නවනේ. තාත්තා කලින් ගෙදර ආපු දවසට අපි හැමෝම පන්සල් යනවා. අපි නම් ඉතින් පන්සල් යන්නේ පොයේ දවසට විතරයි. ඒත් ඉතින් කලාතුරකින්. අනේ මටත් ඔයාට වගේ ගමක ඉන්න තිබුණා නම් කොච්චර හොඳද. එහෙනම් ඔයා මේ නිවාඩු කාලේ අපේ ගමට එන්න. එතකොට අපිට පුළුවන් වෙල්ලිපනැල්ලේ සෙල්ලම් කරලා අපේ ඔයෙන් නාන්න. ඇත්තමයි සිරිමල්, මම හරිම ආසයි ඔයගොල්ලෝ ගෙදර එන්න. මම අම්මලගෙන් අහලා අනිවාර්යෙන්ම එනවා ගෙදර. නූතන සමාජයේ නාගරීකරණය වීම නිසා වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පයේ පිරිහී ගොස් දනුම කේන්ද්‍ර කොටගත් සමාජයක් බිහි වී තිබෙනවා. යහපත් ගුණධම් වලින් පිරිපුන් සමාජශීලී දරුවන් බිහි කළ විස්තෘත පවුල් සමාජයේ වෙනුවට නැෂ්ටික පවුල් සමාජයක් ගොඩ නැගී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ රටේ අනාගතය කෙබඳු වේද? යහපත් අනාගතයක් උදෙසා මේ සකස් විය යුත්තේ කෙසේද? යන්න පිළිමද සිතා බැලීම ඔබ සතුය.